අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගේ කම්පියුටර් එකේ සේව් වෙලා තියෙන DNS ටික નિවරදිව රිමූව් කරගන්න කියලා. ඔයාට DNS කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා නම් ඔයාට ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක් විසිට් කරනකොට ඔයාගේ කම්පියුටර් එක ඉන්ටර්නෙට් එක හරහා ඒ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ කම්පියුටර් එක ඒ වෙබ්සයිට් එකත් එක්ක හා සම්බන්ධ වෙන්නේ IP ඇඩ්‍රස් එකක් එක්ක. එතකොට ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ සමහරලාට IP ඇඩ්‍රස් සේව් වෙලා තියෙනවා ඒ වෙබ්සයිට් එකට අදාළව. ඒක තවත් පැහැදිලි කරනවා නම් ඕගොල්ලන්ට, ඒ කියන්නේ ඔයා මොකක් හරි Gmail එකක් යූස් කරලා YouTube එකට ගිහින් වීඩියෝ එකක් මොකක් හරි කැටගරි එකක් යටතේ වීඩියෝ එකක් බලලා තියෙනවා නම් ඊට පස්සේ ඔයා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට අදාළව ලොග් වෙලා තිබ්බ Gmail එකත් අයින් කරලා වෙබ් බ්‍රවුසර් එකේ හිස්ටරි එකත් හිස්ටරි ඇන් කුකීස් රිමූව් කරලා එල්ලා ඔයා ආයි නැවතත් ඒ වෙබ් බ්‍රවුසර් එකෙන් YouTube එකට ගියාම ඔයා ඒ බලපු කැටගරි එකට අදාළව සේම් ඒ සේම් කැටගරි එකට අදාළව ඔයගලන්ට වීඩියෝ බලා ගන්න පුළුවන් සජෙස් වෙනවා. මෙතෙන්දි වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ඇතුලේ ඒ සේව් වෙලා තියෙන IP ඇඩ්‍රස් නැවතත් ඔයා ඒ ඩිවයිස් එකෙන් ඉන්ටර්නෙට් එකත් එක්ක හා සම්බන්ධ වෙලා ඒ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වුණාම, ඒ කියන්නේ YouTube එකත් එක්ක සම්බන්ධ වුණාම ඒවා කමියුනිකේට් වෙලා ඔයා බලන්න කැමති කැටගරි එකට අදාළව වීඩියෝස් ඔයාට පෙන්නනවා. මේක ප්‍රශ්නයක් වෙනවා. ඔගොල්ලෝ දන්නවා eBay drop shipping කරනකොට එහෙම මේක ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙබ්සයිට් දැනගන්නවා මේ අය ලොගින් ලොග් වෙලා තියෙන්නේ මේ අර කලින් ලොග් වෙලා හිටපු කෙනාමයි කියලා. අපි බලමු ඒ වෙබ්සයිට් වලට මේ ලොග් වෙන්නේ new user කෙනෙක් විදිහට පෙන්වන විදිහට ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ ඒ වෙබ්සයිට් වලට අදාළව සේව් වෙලා තියෙන IP address ටික, එහෙම නැත්නම් DNS ටික ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම අයින් කරගන්නේ කොහොමද කියලා. මෙතනදී අපි කිසිම third party app එකක් use කරන්නේ නැහැ. ඔයාගේ කම්පියුටර් එකේ තියෙන CMD එක command prompt එක use කරලා තමයි අපි බලන්නේ කොහොමද ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ සේව් වෙලා තියෙන DNS ටික නිවැරදි ආකාරව remove කරගන්නේ කියලා. අපි ඉස්සලාම search bar එකට ගිහින් CMD කියලා type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට උඩින් බලා ගන්න පුළුවන් command prompt එක වෙනවා. අපි ඒක උඩ right click කරලා run as administrator උඩ click කරගන්න ඕනේ. මෙතෙන්දි ඔයාගේ ඇඩ්මිනිස්ට්‍රේටර් පර්මිෂන් නැහැ. ඒ කියන්නේ ඔයාගේ user login password 10යි ඇඩ්මිනිස්ට්‍රේටර් පර්මිෂන් මම මට මෙතන දීන හින්දා මම මෙතන yes දීලා command prompt එක on කරගන්නවා. අපි ඉස්සල්ලාම බලමු ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ සේව් වෙලා තියෙන DNS ටික කොහොමද බලාගන්නේ කියලා. අපිට type කරන්න වෙනවා මේ command එක ip config තස්සේ space එකක් තියලා / all කියලා ගහලා enter කරපුවම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට විසිට් කරපු වෙබ්සයිට් වල අදාළ IP ඇඩ්‍රස් වගේ මෙතන පෙන්නනවා. අපි මෙතන මේ පෙන්නන IP ඇඩ්‍රස් ඒවා ඒ වෙබ්සයිට් වලත් එක්ක කමියුනිකේට් කරනවා. අපි ඒකින්ද මේ මෙතන පෙන්නන DNS ටික රිමූව් කරගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක කරන්න ඕනේ කියලා. අපි මෙතන මේ විදිහට ටයිප් කරන්න ඕනේ IP config space / flush DNS ස්කිල ටයිප් කරලා එන්ටර් කරගන්න. ඔයාලා බලා ගන්න පුළුවන් සස්සස්ලි ඔයාගේ DNS ටික කැෂ් ටික රිමූව් වෙලා තියෙනවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ සේව් වෙලා තියෙන DNS ටික નિවැරදි ආකාරව රිමූව් කරගන්න.